මේ උදෑසන ඔබේ බුද්ධිය පුබුදවන ලස්සන කතන්දරයක් මම කියන්නම්. එක්තරා වනාන්තරයක් මැදින් ගලා යන කුඩා ඔයක් තිබුණා. එහි ගල් පරවල අතුරිකිලිවල දැඩිසේ එල්ලී සිටි යම් ජලජ සතුන් වගේක් ජීවත් වුණා. උන් හරි බයෙන් වගේ හිටියේ වතුරේ ගසාගෙන යනවාට. යම් විටක වැරදිලා හෝ ගල්පර අතුරිකිලි අතහැරුණොත් උන් වතුරේ ගසාගෙන යනවා. ඉතින් උපන්දා සිට උන් ඊට බයෙන් ගල්පර අතුරිකිලි තදින් අල්ලාගෙන සිටිනවා. දවසක් උන්ට ඇහුණා තමන්ගේ සගයෙක් ප්‍රීතියෙන් ගීයක් ගයනවා. ඒ හඬ නැගෙන දිශාව බැලූ ඔවුන් දුටුවා ඒ සගයා වතුරේ ගසාගෙන යමින් ගී ගයන බව. මේක අදා ගන්නත් බැරි දසුණා. ඔබ දියපාරේ ගසාගෙන යනවා පේන්නේ නැද්ද? වහාම මොකක් හරි අල්ලා ගන්නයි බලා සිටි උන් කීවා. එතකොට සගයා කීවා, මාත් හිටියේ ඔබ වගේ උපන්දා සිට එල්ලිලා ගල්පරයක් අල්ලගෙන. වැරදීමෙන් මට එය අතහැරුණා. එතකොට මා දියපාරේ ගසාගෙන යන්න පටන් ගත්තා. මම සොයා ගත්තා කිසිම දෙයක් අල්ලා නොගෙන සැහැල්ලුවේ සිටීමේ ප්‍රීතිය. ඔබත් ඕවා අතහැර සැහැල්ලුවන්න, එකතු වන්න මා සමග. ඒ සතුන්ට මේක අදහ ගන්න බෑ. කීප දෙනෙක් අතහැරියා. වැඩි දෙනා අතහරින්න බයි පෙරසේම එල්ලී සිටිනවා. ඉතින් මේ කතාවෙන් ඔබට හැඟෙන්නේ කුමක්ද? අපත් අර සතුන් වගේ නේද? අප කොයිතරම් දේවල සිටෙන් එල්ලී සිටිනවද? නිලය, බලය, ලබ්ධිය, විශ්වාසය, ඇදහිල්ල, ඔන්න අප එල්ලී සිටිනදී. මම සිංහල, මම මුස්ලිම්, මම දෙමළ වැනි වාර්ගික හැඟීමත් අපි ආත්මයෙන්ම ග්‍රහණය කරගෙන සිටිනවා. මගේ පවුල, මගේ සමාජ තත්ත්වය යනාදිය අපි මුළු ශක්තියෙන්ම ග්‍රහණය කරගෙන සිටිනවා. සමහරු දෙවියන් අල්ලාගෙන සිටිනවා. අපි බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවල වගේම ගැටුම් වෙලත් එල්බ සිටිනවා. ගැටලු අතහරින්න අපි දන්නේ නැහැ. මේ සියල්ල තුළින් අවසානයේ අපි අල්ලාගෙන සිටින්නේ මම, මමංකාරය. මේ අලුවම කවුළුව හැර බැලුවොත් ඔබට පෙනේවි ලහිරු රැසෙන් එලි ගැන්වෙන ආකාශය. බලන්න ආකාශය කොයි තරම් සුවිශාලද. ඒ අනන්තයි, අපරිමිතයි. විශ්වය පුරා පවතින නිදහස පරම සැනසිලිදායකයි. ඔබ මානසිකව හා ආත්මීයව අල්ලාගෙන සිටින දේ මොහොතක් අතහැර විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් නැති ගලා යන ස්රෝතයට එක්වෙන්න. බලන්න කෙතරම් සැහැල්ලුද, නිදහස්ද කියා. සැබෑ ජීවත් වීමේ සතුට අත්දැකිය හැක්කේ අප මානසිකව එල්බ සිටින සියල්ල අතහළ විටයි.